සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. කතෝලික සභාව ක්‍රිස්තියානි ධර්මයේ තුල ඉන්න කෙනෙකුට නම් මේ වදන හරම හවුරුයි. මොකද්ද මේ වදන? ඔබ දෙවියන් වහන්සේගේ ස්වභාවයට ස්වරූපයට මැවිච්ච කෙනෙක් කියලා. එතකොට මේ දෙවියන් වහන්සේගේ ස්වභාවයට ස්වරූපයට ඔබව මැව්වයි කියන දේ තුල ශුද්ධෝ බයිබලයේ ලියවිච්ච පාඩය ඔබට අයිති කරගන්න පුළුවන් වුණොත් ඔබ හිමි කරගත්තොත් රත්නම් මේ තාත්තිපුතේ දුවේ ඔබ දන්නේම නැතුව ඔබගේ මේ ශරීරයට ඔබගේ ජීවිතයට ගෞරවය කරන්න පටන් ගන්නවා. ඒතර දැන් අපි ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් ඉල්ලනවා ඇයි ඒගොල්ලන් මට ගෞරවය කරන්න බැරි? නේ මේ රෙවරන්ස් කියන එක ඇයි ඒගොල්ලෝ ගාව නැත්තේ? ඒතර දැන් මේ අපි නැත්තේ කියන එක අහන්න හරිම ලේසි. ඒක මා විසින් මට කරන්නා වූ ලස්සන ශක්තියක්ද කියලා මම බලා ගන්නට ඕනේ. මා විසින් මට ගෞරවය කරන කෙනෙක්. මගේ සිතුවිලි වලට මං ගෞරවය කරනවා, මගේ වදන් වලට ගෞරවය කරනවා, මගේ ක්‍රියාවට මං ගෞරවය කරනවා. මේ සමහර වෙලාවට මේ ගෞරවය නැතුව යනවා. අයියේ මේ ලියෙලිය ඉන්න පෑන මේ මොහොතේදී කඩලා විසි කරලා දානවා. කොලේ කෑලි කෑලුට ඉරලා දානවා ලියලා ඉවර වෙලා. එතකොට මේ දැන් මේ තමාටම තිබිච්ච මේ ඇඳුම් පැළඳුම් මේ හැම එකක්ම තරහා ගියාම ඉරා ගන්නවා. මේ තමාගේ අතම කපා ගන්නවා. ඉතින් නැත්තම් කොණ්ඩේ කපා ගන්නවා. ඉතින් මේ තමාගේ ශරීරයට සහ තමාගේ දේවල් වලට මේ මොහොතේ ගරුත්වයක් නැහැ. එතකොට ගරුත්වය කියන දේ ඔබේ මගේ ජීවිතේ ඔබ ඉතාමත් ලස්සනට ඔබටම පූජා කරන්න ඕන දෙයක්. අවාසනාවට අපි මේ මිනිස්සු අපිව ගෞරවය කරනකම් බලාගෙන ඉන්නවා. මිනිස්සු ඔබව මාව ගෞරවයට පාත්‍ර කරන එක නැහැ. මිනිස්සු ඔබව මාව හෙලා දකීවි. මිනිස්සු ඔබව මාව තුච්ච කරාවි. මිනිස්සු ඔබව මාව අයින් කළ දමාවි. බොරු චෝදනා නගාවි. හැබැයි ඔබ තුළ ඔබට රෙස්පෙක්ට් එකක් තියෙන්නට ඕනේ. ඔබ තුළ ඔබට ගෞරවාන්විත භක්තියක් තියෙන්නට ඕනේ. ඔබේ ජීවිතයට ඔබ ගෞරවය කරන්න පුරුදු වෙන්නට ඕනේ. එදාට ඔබ පදවන යාන වාහන, බයිසිකලය, ඔබ කුස්සිය, ඔබ නිදන ඇඳ ඔක්කොම ඔබ ගෞරවාන්විතව සලකන්න පටන් ගන්න. එතකොට මේ එකක්වත් අපිලිවලට ඔබ තියාගන්න කැමති වෙන්නේ නැහැ. ඒවා කුණු වෙලා, කිලිටි වෙලා, කැඩිලා, බිඳිලා යනවට ඔබ කැමති වෙන එකක් නැහැ. මොකද ඔබ ගෞරවය කරන නිසා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ ගෞරවාන්විත ප්‍රේමය, ගෞරවාන්විත ආදරය ඔබේ ජීවිතයේ ඇතුලේ ජීවමාන වස්තුවක් බවට පත් කරගන්න. එදාට ඔබට වැරදෙන්නේ නැහැ රත්නම් මේ තාත්ති පුතේදී. ඔබ සිතන පතන හැම දෙයක්ම එදාට සාර්ථක වෙනවා. ඔබේ ගෞරවය ආශිර්වාදයක් බවට පරිවර්තනය වෙනවා. ජීස්පිටයි.